අතට අරගෙන මේක දැන් මට කියන්නකෝ වශීබන්ධනය කරගන්න ඕන. මම මේක මෙන්න මේ ආකාරයට ඔන්න ඔහම දානවා. දැන් බලන්න මෙතන තියෙන්නේ උඩ අතට බෙල්ල දෙන්නෙක් ඉන්නවා. එතකොට අපි මේ විදිහට දෙහි ගෙඩියක් ගන්න. හැබැයි මේකට අමු දෙහි ගෙඩියක් ගන්න එපා. හොඳේ. මේක අපි මේ විදිහට කපනවා. ප්‍රමාණය අනුව කපන්න ඕන. දැන් මේක හතරට වැටුණා කියන්නකෝ. අපි මේ දෙහි ගෙඩිය කොටස් හතරකට කැපෙන්න ඕන. මේ බෙල්ල හයම උඩ පැත්තට වැටුණොත් දෙහි ගෙඩිය කොටස් හයකට කැපෙන්න ඕන. වෙන් වෙන්න කපන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම කියනවනේ මේක වෙන් වෙන්න කපන්න එපා කිසිසේත්ම. මේකක නැහැ. කිසිසේත්ම එකක නැහැ. අපේ මොනවත් දන්නේ නැති අර හිතලු කියවන්නේ මිනිස්සු. ඒ වගේ මන්ද මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු තමයි වගේ දේවල් කියන්නේ. විදේශ රටවල් වල මිනිස්සු මේ ශාස්ත්‍රයේ උප්පරිම ප්‍රයෝජන ගන්නවා. ගන්න තියෙන උප්පරිමේම වශීගුරුකම් පැත්තෙන්ද, දියුණුව පැත්තෙන්ද, ආකර්ෂණය පැත්තෙන්ද, යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න, තමන්ගේ දරුවෝ බිරිඳ ආරක්ෂා කරගන්න, නොපෙනෙන බලවේග වලින් උප්පරිම පිහිට ගන්න. ඒකනේ මිනිසුන්ට ප්‍රශ්න නැති අපේ ලංකාවේ මිනිසුන්ට හැමදාම ප්‍රශ්න. මේ මන්ත්‍රී හරියටම කිව්වනම් ඒ ලේ බින්දු දෙකේ හරියටම ග්‍රහණය වුණා නම් ඒ මන්ත්‍රී සිද්ධි වෙනවා. ඒ සිද්ධි වුණායින් පස්සේ අපිට අවශ්‍ය කෙනාට මේ ආකර්ෂණය යනවා. ඒ ආකර්ෂණය යවුනම සුබ ආරංචියක් ගන්න පුළුවන්. දින 3ක් දින 7ක් ඇතුළත අනිවාර්යෙන් ගන්න පුළුවන්. මෙහෙමයි. ඉතින් ඔය මිනිස්සු මස් මාළු කඩවල් වල දෙවියන්ගේ රූප ගහන්න බෑ. ඒවා ඇත්තටම කට කතා. මිනිස්සු හදාගත්ත දේවල්. තමන්ගේ හදවතින් දෙවියෝ අදහනවා නම් දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ පිහිට, දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ඒ කෙනාට විශ්වය හරහා ලැබෙනවා. එතකොට ඔය ව්‍යාපාර දියුණුවට තියන අය සර්වජන වශය. එතකොට ඔය ව්‍යාපාර කරන මිනිසුන්ට සර්වජන වශයෙන් මිනිසුන්ගේ ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔය ලක්ෂ්මී ධනේට අධිපති ලක්ෂ්මී දේව මාතාව. එතකොට උන්නාන්සේට ඒ පූජා මාලාවල් කරලා ඒ දවස් වකවානු වෙන් කරගෙන ඒ දේවල් කරද්දි එතනදිත් අපිට පිහිටක් ලොකු විශ්ව ශක්තිය, විශ්ව ආකර්ෂණයක් ගන්න පුළුවන්. ආචාර්යවරියක් කතා කරන පළමු වැඩතන අපේ නාලිකාවේ. අනිවාර්යයෙන්ම මම සිංහල බෞද්ධ කාන්තාවක්. එතකොට ඔබතුමා එන්නේ මේ මගේ ගෙදරට, මේ මගේ ගමට එන්නේ. එතකොට මගේ ගමට එනකොට ඔබතුමාට විශ්වාසයක් තහවුරු වෙන්න ඕනේ. මාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ කතා කරන්නේ මම කොහෙවත් අනුන්ගේ දේවාලයකට ගිහිල්ලවත් නැත්නම් ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකට ගිහිල්ලවත් කෝවිලක් පෙන්නලාවත් නෙවෙයිනේ. මේ මගේ ගෙදර මම කතා කරන්නේ. ඉතින් මම මේ ශාස්ත්‍රය හරියටම කරලා දෙන හින්දා තමයි බලන්නේ මගේ ගෙදර ගේට්ටුවක්වත් තියෙනවද කියලා. ඕනම කෙනෙකුට විවෘතයි මාව හම්බ වෙන්න කතා බහ කරන්න. ඉතින් මේ විදිහට මම මේ ගමේ ජීවත් වෙන්නේ අවංකව මිනිසුන්ට සේවයක් කරලා දෙන හින්දා. ඉතින් ඒ හින්දා මම සරල ක්‍රමයක් කියලා දෙන්න කැමතියි. මේවා මම ගොඩක් සරලයි. මම ගොඩක් මහන්සි වෙලා ලොකු කැපවීමක් දරලා ඉගෙන ගත්ත ශාස්ත්‍රයක්. මම පොඩි දෙයක් කියලා දෙන්න කැමතියි. මොකද මගේ ආදරණීය දරුවෝ මට ගොඩක් කතා කරනවා. ඉතින් එයාලා වෙනුවෙන් පොඩි වශීබන්ධනයක් කරන විදිය මම කියලා දෙනවා. අයිබෝන් සුබ දවසක්. ඔන්න මේ අධිභෞති වැඩසටහනෙන් අදත් මේ ආචාර්ය නිරෝෂිකා මහත්මියත් එක්ක කතා බහ කරන්න ඇති සූදානම්. ගොඩක් අය පෙර වැඩසටහනේ මෙතුමියගේ වැඩසටහන බලලා, ගොඩක් අය අපේ නාලිකාවකව මෙතුමියත් එක්ක තව දුරටත් වැඩසටහන කරන්න මෙතුමියත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න කියලා අයිබෝන් පිළිගන්නවා. අයිබෝන් ආචාර්යතුමිය, මේ පෙර වැඩසටහනේ ඔබතුමියට කොහොමද ලැබුණු ප්‍රතිචාර? ප්‍රතිචාර බොහොම හොඳයි. ගොඩක් සතුටේ, ගොඩක් දරුවෝ කතා කරා. ඒතර ලංකාව වගේම විදේශ රටවල් ගණනාවකින් කතා කරා. ඉතින් ප්‍රතිචාර හොඳයි. ආචාර්යතුමෝ මෙහෙමයි දැන්. පෙර වැඩසටහනේ අපි මේ අන්තමන් ශාස්ත්‍රය ගැන බොහොම විශාල ලොකසරියක් තියෙන සබ්ජෙක්ට් එකක්, විෂයක්. මේ විෂයෙන් පුංචි කොටස් ටිකක් කතා කරේ. සාමාන්‍ය මේ විෂය ගත්තොත් මහා මොහොතක් වුණත් අපි වෙලිකටයක් වගේ චූටි කොටසක් කතා කරේ. ඔබතුමියත් එක්ක මේ විෂය ගැන විශේෂ දේවල් අපි කතා කරන්න සූදානම්. ආචාර්යතුමිය, මම මුලින්ම ඔබතුමියගෙන් අහන්න මේ වශීගුරුකම්. ඔබතුමිය ඇමරිකාවේ ඉගෙනගෙන ලංකාවේ මේ ගුප්ත විද්‍යාව පිළිබඳ වෙනත් රටක විශාල විදිහට ඉගෙනගත්ත ආචාර්යතුමියක්, ආචාර්ය උපාධිය තියෙන එකම පුද්ගලයා ලංකාවේ ඔබතුමිය. ඉතින් මේ විෂය කතා කරන ගුරු මෑණියෝ, යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාවේ වශීගුරුකම් කියන පැතිකඩේ, මේ වශීගුරුකම් කියන පැතිකඩේ ඇත්තක් තියෙනවා ගුරුතුමිය. දැන් ආචාර්යතුමිය සාමාන්‍ය වශීගුරුකමක් කරොත් දෙදෙනෙක් ඇත්තටම එකතු කරන්න පුළුවන්. මේකේ යම්තාක් දුරට මේ සත්‍යතාවය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. කෙටියෙන් කිව්වදින් වශීගුරුකම ඇත්තටම කරන්න පුළුවන් සත්‍ය ශාස්ත්‍රයක්. ඒතර වශීගුරුකම ගැන කතා කරන්න ඇත්තටම මක්කමැති. අද වශීගුරුකම බිස්නස් මාකටින් එකක් වෙලා තියෙනවා සෝෂල් මීඩියා තුළ. එතකොට මම අකමැති. නමුත් මම ඔබතුමා අහන ප්‍රශ්න වලට උත්තර සැපෙ යුතුයි. ඉතින්
වශීයක් වශී ගුරුකමක් ගත්තම ස්ත්‍රී පුරුෂ වශී තියෙනවා, ස්ත්‍රී ස්ත්‍රී වශී තියෙනවා, පුරුෂ පුරුෂ වශී තියෙනවා, සර්ව ජන වශී තියෙනවා. එතකොට කාම බන්ධන තියෙනවා, සෝරි කාම වශී බන්ධන තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු ශාස්ත්‍රයක් මේ ගුප්ත ශාස්ත්‍රය ඇතුළත වශී ගුරුකම ගත්තදින් එක ගුරුකම් ප්‍රභේදයක් වශී ගුරුකම කියන්නේ වෙනම කොටසක් ඒක. ඔබතුමිය සාමාන්‍යයෙන් ඔබතුමිය ඉගෙන ගත්ත ශිල්පයත් එක්ක මේ වශී ගුරුකම් කියන ශාස්ත්‍රය ඔබතුමියට කොහොමද, ඔබතුමියට පහසු වැඩක්ද? මම ඉගෙනගෙන තියෙන ශාස්ත්‍රයත් එක්ක ඇත්තටම වශී ගුරුකම කියන එක මට නිකන් ටොපියක් කනවා වගේ වැඩක්. මේ වශී ගුරුකම කියන එක ඉතින් එච්චර මහලුක යంత్ర මන්ත්‍ර මාලාවක් ඇතුළත් කරගෙන කරන දෙයක් නෙවෙයි. බොහොම සරල විෂයක් මේ වශී ගුරුකම කියන්නේ. සාමාන්‍යයෙන් ගුරුවරයනෝද අපි දකිනවා සාමාන්‍යයෙන් හරක් ඔලු ඔව් ඒ වගේ උට මිනි ඔලු වල හරක් ඔලු වල ഇതുකුත් සොකනේ දැබ්බල එක එක ආකාරයෙන් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන දේ කරනවා. අතන ඔබතුමී ඉගෙන ගත්ත ශාස්ත්‍රීය මේ දේවල් ඇතුළත්ද? නෑ, කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. හරක් ඔලු මිනි ඔලු ඒ දේවල් නම් අදාළ වෙන්නේ නැහැ මම ඉගෙන ගත්ත ශාස්ත්‍රයේදී. වශී ගුරුකමක් සිද්ධ වෙන්නේ මම කලින් කිව්වා වගේ ස්ත්‍රී පුරුෂ වශය කරගන්න පුළුවන්. එතකොට ස්ත්‍රී පුරුෂ වශී තියෙනවා, පුරුෂ පුරුෂ, ස්ත්‍රී ස්ත්‍රී, එතකොට සර්ව ජන වශී, ජන්ම වශී, කාම වශී, රති කාම වශී, ඒ වගේ වශී වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ සඳහා ඔය හරක් ඔලු මිනි ඔලු අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ වශී කරන දෙන්නගේ විස්තර විතරයි. දැන් වශී කරන දෙන්නගේ විස්තර කියලා ගත්තදින් වශී කරන කෙනාගේ නම අවශ්‍ය වෙනවා, එතකොට රූපය අවශ්‍ය වෙනවා. හරියටම දන්නවා නම් අපිට ජන්ම වශයක් වතර ගන්න පුළුවන්. උපන්දින දෙක හරියට තියෙනවා නම් ජන්ම වශයක් කරගන්න පුළුවන්. ඔබතුමිය උපන්දිනේ මතක් කරනකොට මේ මටත් මතක් වුණා. දැන් ඔබතුමිය කිව්වා මේ මේකත් ඉතින් මම කරන්න කැමති නෑ, කමක් නෑ, අපේ නාලිකාවේ කැමැත්තෙන් තමයි ඔබතුමිය කිව්වේ. සාමාන්‍යයෙන් සල්ලි වේදන් නොකර වශී ගුරුකමක් Tamanටම කරගන්න. තමන්ගේ ආදරවන්තයා තමන් අතහැරලා නම්, තමන්ගේ ආදරවන්තයා අතහැරලා නම් ඒ අය ගැන පොඩි හොඩුවාවක් දැනෙන්නේ පුංචි ක්‍රමවේදයක් කියලා දෙනවා කියලා. ඇත්තරම මම මේ දේ කරන්න අදහස් කරේ අද මම කලින් කිව්වා වගේ මේ වශී ගුරුකම නොයෙක් විදිහට අද කූඩ ව්‍යාපාරයක් වෙලා තියෙනවා. මේ සමාජයේ අපේ දරුවන්ට දෙන ප්‍රශ්නත් එක්ක දරුවෝ ඇත්තරම මේ වශී ගුරුකම් කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම සරල ක්‍රමයක් කියලා දෙන්න කැමතියි. මේවා මම ගොඩක් සරලයි, මම ගොඩක් මහන්සි වෙලා ලොකු කැපවීමක් දරලා ඉගෙන ගත්ත ශාස්ත්‍රය. මම පොඩි දෙයක් කියලා දෙන්න කැමතියි. මොකද මගේ ආදරණීය දරුවෝ මට ගොඩක් කතා කරනවා. ඉතින් එයාල වෙනුවෙන් පොඩි වශී බන්ධනයක් කරන විදිය මම කියලා දෙනවා. කොහොමද මෑණියෝ, අපිට මේ පංච කුට්ටමක් තියෙනවා. එහෙමත් නැත්නම් අපි කියන බෙල්ල කුට්ටම. බෙල්ලෝ. ඒත් එක්ක වතුර වීදුරුවක්, දෙහිගෙඩි දෙකක්, පාට පහේ නූල් බෝලයක් තියෙනවා. මේ වගේ කොහොමද මෑණියෝ මේ කටයුත්ත කරන්නේ? ඇත්තරම මේ වශී බන්ධනය කරගන්න විදිය මම ඕනම කෙනෙකුට මේ බන්ධනය කරගන්න පුළුවන්. හොඳද අපිට මේ විදියට මේ පංච බෙල්ලෝ කියනවා, බෙල්ලෝ කියලා කියනවා. මේ බෙල්ලොන්ගෙත් අපිට දන්න කට්ටිය දන්නවා ගෑනු බෙල්ල සහ පිරිමි බෙල්ල කියලා වර්ග කොටස් තියෙනවා. ඉතින් එහෙම හොයාගන්න පුළුවන්. අපි හිතමු මේක සරලව පංචක උත්තමක් කියලා. එහෙමනේ අපි කියන්නේ. මේකෙන් අපි දැන් අපි දකුණු අතට අරගෙන මේක දැන් මට කියන්නකො වශී බන්ධනය කරගන්න ඕන. මම මේක මෙන්න මේ ආකාරයට ඔන්නෝම දානවා. දැන් බලන්න මෙතන තියෙන්නේ උඩ අතට බෙල්ල දෙන්නෙක් ඉන්නවා. එතකොට අපි මේ විදිහට දෙහි ගෙඩියක් ගන්නවා. හැබැයි මේකට අමු දෙහි ගෙඩියක් ගන්න එපා. හොඳේ. මේක අපි මේ විදිහට කපනවා. ඒ කියන්නේ කුළු මෑණියෝ මේ වැටිච්ච ප්‍රමාණය අනුව කපන්න ඕනේ. දැන් මේක හතරට වැටුණා කියන්නකෝ. අපි මේ දෙහි ගෙඩිය කොටස් හතරකට කැපෙන්න ඕන. මේ බෙල්ල හයම උඩ පැත්තට වැටුණොත් දෙහි ගෙඩිය කොටස් හයකට කැපෙන්න ඕන. වෙන් වෙන්න කපන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මේක වෙන් වෙන්න කපන්න එපා කිසිසේත්ම. ඊට පස්සේ අපි දැන් ගෑනු කෙනෙක් නම් මේ වශී බන්ධනය දැන් කරනවා නම් තමන්ගේ සුලකිල්ල සුලකිල්ල සිදුරු කරලා චූටි සිදුර සිදුරු කරලා මේ දෙහි බෑයවල් දෙක තියෙනවානේ මේ බෑයවල් දෙකට දානවා අපි. හරිද? දාලා ඉවර වෙලා මේ වගේ පාට පහේ නූල් බෝලයක් අනිවාර්යෙන් ඕන. මේක පාට පහක් මිශ්‍ර නූල් බෝලයක්. මේකෙන් අපි මේ විදිහට මේ දෙක එකතු කරලා මේ විදිහට අපි ගැට ගහ ගන්න ඕන. හරිද? ගැට ගහලා මම පොඩි මන්ත්‍රයක් දෙනවා. හැබැයි මේක හරියටම කරගන්න ඕන. මන්ත්‍රයේ අකුරු වැරදුනොත්, උච්චාරණය වෙන විදිහ වැරදුනොත් මට දොස් කියන්න එපා. හොඳේ වගකීමක් ඇතුව ලොකු ගැරන්ටි එකක් ඇතුව තමයි මේක කියලා දෙන්නේ. එතකොට මම පොඩි මන්ත්‍රයක් දෙනවා. ඒ මන්ත්‍රයේ හරියටම 20 21 වතාවක් අපි කියන්න ඕන. 21 වතාවක් කියලා
මේ දෙහි ගෙඩිය මේ විදිහට දැන් අපි ගැට ගහලා මම මේ ගැට ගහුවේ නෑ. දැන් මේක ගන්න අපි ගැට ගහලම දාලා පෙන්නන පොඩ මම ගා ගන්න. ඒ කියන්නේ ගුරුමෑනෝ දෙහි ගෙඩිය මේ පංචබල්ල ප්‍රමාණයට කපලා අතුරට ලේ බින්දු දෙකක් දාලා ලේ බින්දු ඔව් පිරිමිලා මේක නම් ගන්න ඕන මාපට ඇඟිල්ලෙන්. ඒක මතක තියාගන්න. මතුරුනාද ගුරුමෑනේ මේ මන්ත්‍රේ මතුරුනාද ගැට ගහන්නේ? ඔව් මතුරුන අවස්ථාවේදී ගැට ගහ ගන්න පුළුවන්. හොඳේ. එතකොට මන්ත්‍රේ මම දැන් කියන්නම්. මන්ත්‍රයේ ශ්‍රී බල කන්ද බල කදිර බල දැන් අපි දැන් මම කියන ශ්‍රී බල කන්ද බල කදිර බල දැන් අපට වශී කරන්න ඕන කෙනා අපි හිතමුකෝ කුමාරි කියලා කුමාරි එතකොට මේ මන්ත්‍රයේ ශ්‍රී බල කන්ද බල කදිර බල මෙතන ලියා ගන්න දනොට ලියා ගන්න පුළුවන් හිස් තැනක් දිලා ලියා ගන්න කුමාරි මාදස බල බලා නැමි නැමි වර වර ඒස්වාහ පැහැදිලිද ඔන්න ওই විදිහට හරියටම 21 වතාවක් මේක කිසිම වරදක් වෙන්නේ නැතුව මේ අකුරු ටික හරියට අපි උච්චාරණය කරන්න ඕනේ. ඒකල 21 වතාවක් කියලා මේක ගැට ගහලා මෙන්න මේ විදිහට පිරිසිදු වතුරයකට මේ වතුරයකට මොකුත් දාන්නේ නැහැ. හොඳේ. ලුණුවත් කහවත් කිසිම දෙයක් දාන්නේ නැහැ. ඔය විදිහට දැම්මා. මේ විදිහට දාලා ඉවර වෙලා අපි මේක ওই විදිහෙම තියන්න ඕනේ. ඒ දාන ස්ථානේ වෙන තැනකට අරගෙන යන්න ඕයි විදිහෙම තියලා සාමාන්‍යයෙන් දින 3ක් දින 4ක් යනකොට මේ මන්ත්‍රය හරියටම කිව්වනම් ඒ ලේ බින්දු දෙකේ හරියටම ග්‍රහණය වුණා නම් ඒ මන්ත්‍රය සිද්ධි වෙනවා. ඒ සිද්ධි වුණායින් පස්සේ අපිට අවශ්‍ය කෙනාට මේ ආකර්ෂණය යනවා. ඒ ආකර්ෂණය යවුනම සුභ ආරංචියක් ගන්න පුළුවන්. දින 3ක් දින 7ක් ඇතුළත අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගුරු වෙනවද? මීට මේකෙන් පස්සේ යම් කිසි තාර්දුරට දෙන්නගේ එකතු වීමක් වුණොත් කතා බහ කරලා යම් දෙයක් වුණොත් ඒක තව බලගන්නව ගන්නව නම් ඔබතුමීන කතා කරලා ඒක අනිවාර්යයෙන්ම මට කතා කරන්න මේ දේ කරලා බලන්න කරලා බැලුවම ඔයාලා හරියට කරොත් මේකේ හරියටම මේකේ ප්‍රතිඵලය ගන්න පුළුවන් මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමී යන්ත්‍ර මන්ත්‍ර කියන දේවල් ඉගෙන ගත්තේ ඇමරිකාවේ ඉතින් ඇමරිකාවේ ඉගෙන ගත්ත ඔබතුමිය දැන් කිව්වේ සිංහල මන්ත්‍රයක් ඔව් ඇමරිකාවේ කොහොමද සිංහල මන්ත්‍ර ඔබතුමිට කියලා ඉතින් ඇමරිකාව සතුව දෙන්නේ අපේ වටිනා පුරාවෘත තමයි එහෙ ගිහිල්ලා තියෙන්නේ ඉතින් අපි ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගන්න අපේ වටිනාම දේවල් එහෙ තියෙන්නේ අපේ දේවල් ඉගෙන ගන්න ඒ ඔව් ඉතින් ඒක ඉතින් අපේ රටපත් වෙලා තියෙන තත්ත්වය ඉතින් හරි කනගාටුයි මේ හරිම කනගාටු කරන්නේ මොකද අපේ රටේ තිබ්බ සම්පත් අපේ රටේ තිබ්බ පුස්කල පොත් තමයි ඔබතුමිය කිව්වා දහස් ගණන් මේ පුස්තකාලවල මේ තියලා තියෙනවා. ඔව්. සමහර තැන්වල ඔබතුමීලට තියන්න දෙන්නේ නැහැ. තියන්න දෙන්නේ නැහැ. මේ ඉගෙනගෙන ඉතින් ඒතනට යන්න වාසනාව දෙන්නත් ඕන. ඇත්තරම මේ গুপ্ত ශාස්ත්‍රයෙන් උඩ අද සමාජයේ ගණන් ගන්නෙ නැහැ විහිළුවකට කියපු මාත්‍රකාවක්. මේ ලෝකෙම හොල්ලන්න පුළුවන් මේ ප්‍රබල ශාස්ත්‍රය මේ গুপ্ত ශාස්ත්‍රය කියන්නේ අපි හෙළයේ යක්කුන්ගෙන් ගැටගත්ත මිනිස්සු. මේ සිංහල ජාතිය කියන්නේ. ඒක නේන දැන් අර ඔබතුමීක ඔගේ මාකටින් වෙලා තියෙන මාකටින් වෙලා තියෙනවා මේ අයත් ඉතින් අපේ සිංහල මිනිස්සුම තමයි ඉතින් ඔක කරන්නේ. ඉතින් එතකොට ඉතින් කනගාටුව ඇත්තටම අපි මේ ශාස්ත්‍රයෙන් පීඩක් වෙන මිනිස්සු. අපි પરම්පරාවෙන් පවා අපිට මේ ශාස්ත්‍රයේ උරුම මිනිස්සු. ඉතින් අපිට වේදනාවක් තියෙනවා මේ ශාස්ත්‍රයේ මේ ගැරහීමට ලක් වෙනකොට අපහස විඳිනකොට ඒක ඉතින් වේදනාවක් තියෙනවා. ඉතින් ඒකට ස්වභාව දාමින් හරි වැඩිකාරයන්ට දඩුවම් ලැබෙයි. හරි කතා බහ අවසන් කරන ගමන් ඔබතුමීගෙන් දැනගන්න ඕනේ භූත ප්‍රේත ආත්ම මිනිසුන්ගේ ඇඟට වහනවා පෙරේතෝ වහනවා කියනවා භූතෙක් වහනවා කියනවා මලයක්ෙක් වහනවා කියනවා මේ දේවල් වල මොන වගේ පිළියඳ මේ ශාස්ත්‍ර තුල තියෙන ගුරුමෑනියෝ මේමයි දැන් ඔය යක්ෂ ප්‍රේත දෝෂ අනිවාර්යෙම තියෙනවා මේ ලංකාවේ නේ විදේශ රටවල් වලත් ওই බලපෑම තියෙනවා ඉතින් ওই වගේ දේවල් වලට Tamanට ওই යක්ෙක් පෙරේතෙක් වැහුණා මේ බැල්ම වැටුනම Tamanට තනියෙන් අයින් කරගන්න බෑ අනිවාර්යෙම මේ අපි වගේ ශාස්ත්‍රීය දාන්න ශාස්ත්‍රීය ප්‍රගුණ කරපු කෙනෙක් අත්‍යවශ්‍ය වෙනවා ඉතින් ඒ තියෙන ප්‍රශ්නෙත් එක්ක අපිට ඒවට උත්තර සපයන්න පුළුවන්. ගුරුමෑණියෝද ගොඩක් වෙලාවට මම පෙරවරු ගැන කතා කරා මිනිස්සු කියනවා මේ අපිට විතරයි යක්කු අහන්නේ අපිට විතරයි ග්‍රහ අපල තියෙන්නේ පිටරට රුද්දොන් පිටරට මිනිසුන්ට එව්වා නෑ. ඒ කතාවට ඔබතුමී එකදද? මම එකක නෑ. කිසිසේත් මේකක නෑ. අපේ මොනවද දන්නේ නැති අර හිතලු කියවන්නේ මිනිස්සු. ඒ වගේ මන්ද මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු තමයි ඔයගේ දේවල් කියන්නේ. විදේශ රටවල් වල මිනිස්සු මේ ශාස්ත්‍රයේ උප්පරිම ප්‍රයෝජන ගන්නවා. ගන්න තියෙන උප්පරිමේම වශීගුරුකම් පැත්තෙන්ද දියුණුව පැත්තෙන්ද ආකර්ෂණයේ පැත්තෙන්ද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න තමන්ගේ දරුවෝ බිරිඳ ආරක්ෂා කරගන්න නොපෙනෙන බලවේග වලින් උප්පරිම පිහිට ගන්න ඒකනේ මිනිසුන්ට ප්‍රශ්න නැති අපේ ලංකාවේ මිනිසුන්ට හැමදාම ප්‍රශ්න අපේ මිනිසුන්ට යගයක් නෑ අපේ ළඟට ශාස්ත්‍රයේ කොච්චර අපි ළඟ තිබ්බත් අපේ මිනිසුන් වගේ යන්නේ ඒකනේ අපි මේ ලංකාවේ මේ හිටියට අපි ගොඩක් වැඩ කරන්නේ විදේශ රටවල විදේශ මිනිසුන්ට මේ විදිහට අද මේ විදිහට ශාස්ත්‍රීය කරාට ලංකාවේ දැන් අපි ගොඩක් අපෙන් පිට අපෙන් උප්පරිම ප්‍රයෝජන ගන්න විදේශ රටවල මිනිස්සු. එතකොට මේ පිට රටවල වලත් ගුරු මෑණියෝ මේ අද ලංකාවේ ගොඩක් දේවස්ථාන වලම දකිනවා නිකන් චිත්‍රපට වගේ. ඔව්. නටනවා, විර ගහනවා, කවි කියනවා. ඒ වගේ ඒ පැති කඩක් තියෙනවද?
පිට රටවල්වල කියන්නේ මට පැහැදිලි නෑ. සාමාන්‍යයෙන් අපේ රටේ බෙර ගහලා නටලා ඒ වගේ තියෙනවනේ තොයිල් වගේ. මෙහෙමනේ පුතා, ඔතන තමයි අපේ මිනිස්සුන්ට වැරදිච්ච තැන. තොයිල් වගේ කරන්නේ, ශාන්ති කර්ම කරන්නේ, දේව කන්න ලව් කරන්නේ තමයි ඔය ශබ්ද පූජාවල්, යහන් බන්ධන ওই දේවල් අවශ්‍ය වෙන්නේ. අපිට ගිහිල්ලා මිනිසෙක තියෙන මේ වශී කර්මයක් කරන්න මේ බෙරයක් අරගෙන ගිහිල්ලා එතන බෙර ගන්න ඕන නෑ. මේ මිනිසෙට ආරක්ෂාවක් කරන්න ඔතන ගිහිල්ලා අපිට 18 සනිය නටන්න ඕන නෑ. ඉතින් ඒක හරියට ප්‍රගුණ කරපු කෙනා දන්නවා. ගුරුකම් කියන එක මේ දෙක පටලවගෙන ඉන්නේ. දැන් බලන්නකෝ මිනිස්සු මේ මේ කට්ටඩියෝ කට්ටඩි උන්දලා ටිකක් ඉන්නවා. ඒ මාදි වැඩ වෙදහාමේලා ටිකක් ඉන්නවා. මේ මම කාටවත් මේ මේ කියන්නේ මේ කපල කතා කරන විචේචන කරනවා නෙමෙයි. ඇත්තටම ලැජ්ජයි මේ සමාජයේ කරන දේවල් වලට. දරුවෝ මේ මම අර කොහේ හරි අර කියන කුලයක් පටලවගෙන මම මේ කුලෙන් කරනවා, තව කෙනෙක් කියනවා මම මේ ඔළුවක් පෙන්නලා කියනවා, මලක් පෙන්නලා කියනවා, මන්තරයක් කියලා කියනවා, මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා, බෙඩි කපා ගන්නවා, මරනවා, මොනාද වනේ. ඒකනේ මතක අපි අවසන් කරමු. ඊට පෙර අපි ඊළඟ වැඩසටහනින් තවත් වපසරියක් මේක ටික මේ නූල් බෝලේ ගියාගෙන යන කතා කරගෙන යන වැඩ කටයුතු. අවසන් වශයෙන් ඔබතුමීගෙන් දැනගන්න කැමති මේ මිනිස්සු ව්‍යාපාර දියුණු කරගන්න උත්සාහ කරනවා. තමන් කරන ව්‍යාපාර, තමන්ගේ ස්වයං ව්‍යාපාර තියෙනවා, ගෙවල් වල කරන ව්‍යාපාර තියෙනවා. එතකොට වෙළඳසැල් තියෙනවා, මස් මාළු කඩපවා තියෙනවා. දැන් සමහර කට්ටිය කියන ගුරුකම් කරලා හරියන්නේ නැහැ, මස් කඩවලට මාළු කඩවලට යන්ත්‍ර දාලා වැඩක් නැහැ කියලා. මේ දේවල් ව්‍යාපාර දියුණු කරගන්න මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ යම් කිසි කොටසක් යම් කිසි දෙයක් තියෙනවලු. මෙහෙමයි. ඉතින් ඔය මිනිස්සු මස් මාළු කඩවල් වල දෙවියන්ගේ රූප ගහන්න බෑ. ඒවා ඇත්තටම කට කතා, මිනිස්සු හදාගත්ත දේවල්. තමන්ගේ හදවතින් දෙවියෝ අදහනවා නම් දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ පිහිට, දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඒ කෙනාට විශ්වහරහා ලැබෙනවා. එතකොට ওই ව්‍යාපාර දියුණුවට තියන අය සර්වජන වශය. එතකොට ওই ව්‍යාපාර කරන මිනිසන්ට සර්වජන වශයකින් මිනිසුන්ගේ ආකර්ෂණය වැඩි කර ගන්න පුළුවන්. එතකොට ඔය ලක්ෂ්මී ධනේට අධිපති ලක්ෂ්මී දේව මාතාව. එතකොට උන්නාන්සේට ඒ පූජා මාලාවල් කරලා ඒ දවස් වකවානු වෙන් කරගෙන ඒ දේවල් කරද්දී එතනදිත් අපිට පිහිටක් ලොකු විශ්ව ශක්තිය, විශ්ව ආකර්ෂණයක් ගන්න පුළුවන්. හැබැයි ඒ දේවල් හරියට කරන්න ඕන. කිසි කෙනෙක්ට යන්ත්‍රමාලාවක් හෝ යම්කිසි පූජා මාලාවක් හෝ තියලා තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න අවශ්‍ය නැහැ. ඔබතුමීට එමෙතමත් දෙලා කතා කරන්න පුළුවන් ඉතින්. ඕ මම හැමදාම එදා වගේම ඉස්සර අදටත් අද වගේම ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔයාලගේ ප්‍රශ්න විසඳන්න. එතකොට ওই වශීකරුකම් කරගන්න ගිහිල්ලා ඇත්තටම හොරුන්ට, බොරුකාරයන්ට, වංචාකාරයන්ට අහු වෙලා ඉන්න දරුවන්ට වශීකරුකම් කියන්නේ මේ පොඩි ශාස්ත්‍රයක්. අත්‍යවශ්‍ය හේතු මත අල්ලපු ගෙදර මිනිස්සය වශී කරගන්න, එහෙම නැත්නම් කොහේ හරි යන නලියෙක් වශී කරගන්න, නිදියෙක් වශී කරන්න මට කතා කරන්න එපා. අත්‍යවශ්‍ය මානසික පීඩනය දෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ පීඩනයටපත් වෙලා ඉන්න දරුවෝ කතා කරන්න සලකා බලන්න වැඩ කටයුතු කරලා දෙන්න. එතකොට ওই දියුණුව නැති මේ කට්ටිය, එතකොට ওই ඒ කිව්ව වගේ ওই ප්‍රේත දෝෂ, ඒ වගේ අන්ධකාර බලවේගල වැටිලා ඉන්න මිනිස්සුන්ට ඒ වගේ ඒවත් පිළිවෙත් තියෙනවා, ක්‍රමවේද තියෙනවා විසඳ ගන්න. ඒ වගේ දේවල් කරලා දෙන්න පුළුවන්. වෙනත් තැන් වල වගේ ඔබතුමියත් කබලෙන් නිපුණ මනුස්සයෙක් ඇදලා දා ඉවද්දෝ, දුරකථනයේ බ්ලොක් කරා ඉවද්දෝ කියලා සැකයකින් කෙනෙක් බලන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්. වගකීමක් ගන්න ඕනේ ඔබතුමිය මේ වැඩසටහනේ. මොකද අපේ වැඩසටහන් මාලාවේ කිසිම විටක කියන්නේ නැහැ මෙයා හොඳයි මෙයාගෙන් කරගන්න කියලා. ඔව්. ඔබතුමිය වගකීමක් ගන්න ඕනේ. ඔබතුමියගේ වැඩක කටයුත්ත ඔබතුමිය 100%ක් වගකීමක් අරගෙන කවදාවත් මිනිස්සුගේ නම්බරය බ්ලොක් කරලා මිනිස්සෙක් කබලෙන් ලිබර ඇදලා දාන්නේ නැහැ. ඒ වගේ ඔබතුමිය කරන රාජකාරිය නිසියාකාරව කරගෙන කියලා ඔබතුමිය වගකීමක් ගන්න. මොකද ආචාර්යවරියක් කතා කරන පළමු වැඩසටහන අපේ නාලිකාවේ. ඔව්. අනිවාර්යයෙන්ම මම සිංහල බෞද්ධ කාන්තාවක්. එතකොට ඔබතුමා එන්නේ මේ මගේ ගෙදරට, මේ මගේ ගමට එන්නේ. එතකොට මගේ ගමට එනකොට ඔබතුමාට විශ්වාසය තහවුරු වෙන්න ඕනනේ මාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ කතා කරන්නේ මම කොහෙවත් අනුන්ගේ දේවාලයකට ගිහිල්ලවත් නැත්නම් ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකට ගිහිල්ලවත් කෝබිලක් පෙන්නලාවත් නෙවෙයිනේ, මේ මගේ ගෙදර මම කතා කරන්නේ. ඉතින් මම මේ ශාස්ත්‍රය හරියටම කරලා දෙන හින්දා තමයි බලන්න මගේ ගෙදර ගේට්ටුවක්වත් තියෙනවද කියලා. ඕනම කෙනෙකුට විවෘතයි මාව හම්බ වෙන්න කතා බහ කරන්න. ඉතින් මේ විදියට මම මේ ගමේ ජීවත් වෙන්නේ අවංකව මිනිසුන්ට සේවයක් කරලා දෙන හින්දා. ඉතින් ඔබතුමියට චෝදනාවක් කරන්නේ මේ මම මම ඔබතුමාට අර කලින් කෝ වගේ මම ඇත්තටම අර වශීගුරුකම් කියන මාතෘකාව කතා කරන්න කැමති නෑ. මොකද මමත් මිනිස්සු දකින්නේ මීඩියාවලින්. එතකොට මටත් ඔය ලේබලේ නිකම්ම වැදෙනවා. මම කයිහෙම නොකරට මටත් ඒ ලේබලේ වැදෙනවා. මිනිස්සු මට කතා කරන්නේ මෑණියනේ. ඔයත් මට අර වගේ කරයිද දන්නේ නෑ. මටත් ඒ මෑණියෝ කිව්වෙත් මට ෆොටෝ දෙකයි නම් දෙකයි දාන්න කියලා. මම මේ මට එන ප්‍රශ්න මම කියන්නේ. ඒ මෑණියෝ කිව්වෙත් මට ඒ ගුරුන්නාසගේ ෆොටෝ දෙකයි නම් දෙකයි දාන්න බලලා කියන්න. මම බහසුරවන්නේ ඒ වචන ටිකමයි. එතකොට මිනිස්සුන්ට හිතන්න පුළුවන් මෙයාත් ඒ පන්තියේ කෙනෙක් තමයි කියලා. එහෙම නෑ පුතේ. කතා කරන්න
බය වෙන්න එපා කතා කරන්න. මම කවදාවත් මේ හැබැයි මම කියන්නේ මේ මම්ගේ ශාස්ත්‍රය මම නොමිලේ මේ බෙදා හරිනවා මල්ලක මාකටින් නැහැ. කතා කරන්න ඔයාලගේ පූජාවල් වලට ඔයාලා වියහියෙන් දරන්න ඕන. ඒක මම අවංක වෙන්න ඕනේ නේද? ඒක මම අවංකව කියනවා ඔයාලා වියහියෙන් දරන්න ඕන. ශාස්ත්‍රයේ මගේ පිහිට මගේ වගකීම ඇතුව මේ දේවල් බාර අරගෙන මම අනිවාර්යෙන් කරලා දෙනවා. හොඳයි ආචාර්යතුමිය, එහෙනම් අපි තවත් වැඩසටහනකින් ඔබතුමියත් එක්ක බොහෝ දේ කතා කරමු. එහෙනම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්. ආයුබෝවන්.